සාරංග ඔයා ළඟදීම පිළිවෙලක් වෙන්න යනවා කියලා ආරංචි. ඒක ඇත්තද? ළඟදී කියලා කියන්න අමාරුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ලොකුවට වෙඩින් එකක් ගන්නක කොහොමනත් අපි බඳිනවා. දිනක්ෂිට පරණ දේවල් අදාළම නැද්ද? අදාළයි කියන්නේ යාමන් ගැන දැනුවත්නි. මම කලින් කසාද බඳලා ඩිවෝස් වුණ කෙනෙක් බව එයා දන්නවා. එතනින් එහාට දෙයක් නැහැ. වටපිට අය වගේම සමාජය තමයි මේ දේවල් අදාළ කරගෙන තියෙන්නේ. මම නම් කියන්නේ අපිට ප්‍රශ්නයක් නැති දේවල් එයාලා ප්‍රශ්නයක් හැටියට හිතන එක අපරාධයක්. සමහර එයාලගේ ප්‍රශ්න අමතක කරන් අපේ දේවල් ප්‍රශ්නයක් කරගන්නවා. කමක් නැහැ ඉතින්. ඒකෙන් අපිට පිනක්වත් සිද්ධ වෙයිනේ. උමාලි සමගදෝ බමන අපෙන්ද? අපෝ එහෙම කිසිම තරහක් අපි අතර නැහැ. එයාගේ Facebook ගෙනම මම ඉන්නවා. මගේ එකෙත් ඇය ඉන්නවා. ඒ වගේම අවශ්‍ය දේට අපි කතා බහ කරනවා. ජීවිතේ ගත තීරණ ගැන පසුතැවීමක් ඇති වුණ අවස්ථා තියෙනවද? කිසිම පසුතැවීමක් නැහැ. ඒ හැමදේම ජීවිතේ අද්දකීම් හැටියටයි මම දකින්නේ. වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා. ඒ දේවල් හොඳ විදිහට බාර ගන්න එක තමයි අපි කරන්න ඕනේ. Tamanta කටයුත්තක් සිදුවන දයක් අපේ ජීවිතවල තියෙනවා නම් අපි ඒ දේ ඈඩ් කරන්න ඕන කියලායි මම නම් හිතන්නේ. කටකතා මඩ ප්‍රචාරවලට බයද? බයක් නැහැ. හිත කැඩෙන වෙලාවල්, කලබල වෙන වෙලාවල්, දුක හිතෙන වෙලාවල් නම් තිබුණා. නමුත් ඒ අවස්ථාවන් වලදී ඒවා සාමාන්‍ය තත්වෙන් දකින්න දිනක්ෂි මට ලොකු පිටිවහලක් වුණා. යනුවෙන් සාරංග දිසාසේකර අප සමග එක්වෙමින් පැවසුවා.